උවහන්සේගේ කාර්යාල කාමරයේ ලොකු පොතක් තියෙනවා මම දැක්කා. මේ පොතේ ඉංග්‍රීසියෙන් තිබුණේ ඩ්‍රීම්ස් කියලා. සිහිනය පිළිබඳව උවහන්සේ මොන වගේ ආකල්පයක්ද දරන්නේ? ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සාහිත්‍යක අංගයක් සිහින වලින් ඉදිරියේ සිද්ධ වෙන දේවල් ගැන ජ්‍යොතිෂයෙන් තේරුම් ගන්න පුළුවන්. යම් යම් දේවල් හොයාගත් ඒවා තියෙනවා. ගෑනු ළමයෙක් චිත්‍රයක් අඳලා තියෙනවා. ඒ චිත්‍රය අඳලා දේවල් තියෙනවා. ඊට පස්සෙන් දැයි ළමයාට ඒ විදිහටම සිදුවීමක් කළා. වාහනේ ටයරේක ඔලුවට වැටිලා මැරිලා. ඒ ළමයාගේ සහෝද පියාදු කරද ඒ පෙන්චූරයාගෙන වෙනලා තියෙනවා. මෙයා පැරණ දාටි ඉස්සරින් නම් මේක ඇඳලා තියෙනවා කියලා. සීන වලින් දැකපු දේවල් කොච්චර පූජාරම් තියෙනවා. ඒ ඉන්න ලකිනේ පස සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒක හැමවිට කරුවා බුදුන් වහන්සේ වගේ අපිත් එක්ක වැඩ වෙසෙමින් උන්වහන්සේගේ ආශිර්වාදේ උන්වහන්සේගේ පුදුම වූ සේවාව නිසා මේ සමාජයට පුදුම සුගම්යක් නේද? අනිවාර්යයෙන්. දැන් මේ 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 පිළිබඳව අපේ මාධ්‍යවේදී චාමික මුණුසිංහන් ග්‍රන්ථයක් රචනා කරනවා. සජීවී ලෝකේ එස්ටිමේන ටිකක් පෙන්නන්න මෙන්න මේක. මේ ග්‍රන්ථයේ දිලිසාන් ඥානවිමල අපේ නායක ස්වාමින් වහන්සේගේ උන්වහන්සේගේ දේශනාම නෙමෙයි තමයි උන්වහන්සේ ශාසනික වශයෙන් කරපු සේවාවන්. ඒත් එක්කම මේ ග්‍රන්ථයේ තියෙනවා ප්‍රධාන පරිච්ඡේද 20ක්. ඒ පරිච්ඡේද 20 තුළ විවිධ කරුණු අන්තර්ගත කරලා තියෙනවා. මේ ග්‍රන්ථයේ මාර්තු 28 වෙනි බ්‍රහස්පතින්දා සවස 3ට දුරට වැඩියා. ඔබට පුළුවන් මේ ග්‍රන්ථය ගන්න උදේට කාලා දවල්ට කන වෙලා වෙනකන් ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරනාට මේ ග්‍රන්ථය වටිනාකම් නැති වෙයි. හැබැයි ජීවිතේ තේරුම් ගන්න ජීවිතේ හොයන හොඟ දෙනෙකුට මේ ග්‍රන්ථය වටිනවා. ඒ නිසා අරන් කියවන්න වැඩි වෙන්නේ.